අයිබුවන් මේ ඩිෆිකල්ට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි කවුරුද දන්නවා ලොකු කුසලාන එක්තන ලොකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගාවලියට මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සුසුකම් ලබාගෙන අවසන්. ඒ සඳහා තව එක් කණ්ඩායමකට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමද එහෙම නැතිනම් ස්කොට්ලන්ත කණ්ඩායමද යන්න අද පැවැත්වෙන තරගයෙන් තීරණය වෙනවා. ඉතින් බොහෝ දෙනා විශ්වාස කරනවා තරගාවලිය මේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව ඔවුන් තරගයේ ජයග්‍රහණය කරයි කියලා. එයනෝ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ලොකු කුසලාන තරගාවලියට සහභාගී වෙයි කියලා. නමුත් බටහිර ඉන්දික කොළඹ කණ්ඩායම පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු 4ක් සමග සිටින ස්කොට්ලන්ත කණ්ඩායමද උන්ට ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි කාටවත් කියන්න බෑ ඔවුන් හෙට තරගයේ පරාජයට පත් වෙයි කියලා. උන්ටත් අවස්ථාවක් තිබෙන නිසා ලොකු කුසලාන අවසන් තරගාවලියට සුසුකම් ලබා ගන්න ඔවුන් හෙට තරගයේ ජයග්‍රහණය කරන්න උත්සාහ කරાવી ඔවුන්ගේ සියලු ශක්තිය සඳහා යොදවાવી. තරගයේ පැවැත්වෙන්නේ බුලවාය පිටියේ. අපි කවුරුත් දන්නවා බුලවාය පිටිය කියන්නේ මන්දගාමි තනතිරුවක් තිබෙන පිටියක්. ඒ නිසා කාසිය වාසය හිමි ගය ගන්නා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරાવી. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් මෙන් විශේෂයෙන් මදිලිෂාන් මදුසංක වගේ ප්‍රථම පන්දු වාර කිහිපයේදී කළුළු කිහිපයක් තබා ගන්නට උත්සාහ කරાવી. එසේ මුල් පන්දු වාර කිහිපයේදී කළුළු කිහිපයක් දවා ගන්නට අවස්ථා හිමි වුණොත් ප්‍රථමයෙන් පන්දු යවන කණ්ඩායමට තරගයේ පාලනය අතර ගන්න පුළුවන්. එනිසා ප්‍රථමයෙන් පන්දු යවන කණ්ඩායම අනිවාර්යයෙන්ම ප්‍රථම පන්දු වාර කිහිපයේදී කඩු කිහිපයක් දවා ගන්න උත්සාහ කරාවි. කෙසේ වෙතත් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 250 සීමාව පසු කළොත් දෙවෙනියට පන්දුවට පහර දෙන අයට යම් ප්‍රමාණයකට අභියෝගයක් වේවි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ෂේන් විලියම්සන් සහ ක්‍රික් අවින් තමයි ලකුණු අතර සිටින ප්‍රතිකරුවන් දෙදෙනා. ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී සාර්ථක වෙන්න අවස්ථා හිමි වුණේ ෂේන් විලියම්ස් පමණයි. ඒ සිම්බාබ්වේ පිලේ පරාජයට බෙහෙවින් බලපෑවා. සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ආරම්භක ප්‍රතිකරු ක්‍රික් අවින් ලකුණු අතරට පැමිණීම සිම්බාබ්වේ කණ්ඩායමට වැදගත්. ඔවුන් දෙදෙනාට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසාද සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතර සිටින ක්‍රීඩකෙක්. අපි දැක්කා ෂේන් විලියම්ස් සහ සිකන්දර් රාසා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. නමුත් ඒක ලොකු විශාල ලකුණු සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නට ඔවුන් දෙනාට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයකින් තොරව ඉලක්කය ළඟා වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මෙම ක්‍රීඩකයන් තිදෙනා වගේම රිචඩ් ආර්ථක වුවත් ස්කොට්ලන්තයට එරෙහිව තරගේ ජය ගන්න කනම් පහසු නැහැ. ඉතින් ඒ නිසා ස්කොට්ලන්ත පන්දු යවන්නන් සිකන්දර් රාසා ෂේන් විලියම්සන් ග්‍රෙග් අවින් කියන ප්‍රතිකරුවන් තුන්දෙනා පාලනය කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තරඟ තමන් අතර ගන්න පුළුවන්. එහෙම නොවුණොත් පීඩනය ස්කොට්ලන්ත කණ්ඩායමට තමයි. ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ලීක් සහ රිචේ බෙරින්ටන් තමයි ප්‍රතිකරුවන් හැටියට දක්ෂතා අතර සිටින්නේ. ඔවුන් දෙදෙනාගේ සාර්ථකත්වය මත ස්කොට්ලන්ත කණ්ඩායමේ සාර්ථකත්වය තීරණය වෙනවා. ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙනවාද නැද්ද කියන සිහිනය සැබෑ කරගන්නට නම් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු ලකුණු අතරට පැමිණීම අනිවාර්යයි. ඒ වගේම තමයි මාක් වට් ස්කොට්ලන්ත වෙනුවෙන් කඩුව අතර සිටින පන්දු යවන්න ආමදෙන් පන්දු යවන ඔහුට මුලවාලිය තනතිල්ලෙන් වැඩි සහයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් සිම්බාබ්වේ කණ්ඩායමට ඒ තර්ජනයක් වේවි. ඒ වගේම පාදඟු පන්දු යවන ක්‍රීඩක ස්ටෝපර් නිකලස් සිම්බාබ්වේ කණ්ඩායමට බොහෝ දුරට පීඩනයක් එල්ල කරයි. ඉතින් මේ දඟ පන්දු යවන්න දෙන සාර්ථක වුණොත් සිම්බාබ්වේ කණ්ඩායමට නම් පහසු වෙන එකක් නැහැ. ඉතින් ලෝක කුසලාන තරගාවලිය සුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම ලැබී තිබෙන මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට කණ්ඩායම් දෙකම සූදානම්ින් සිටින නිසා අද තරගයේ තියුණු තරගයක් වේවි. විශේෂයෙන්ම ස්කොට්ලන්ත කණ්ඩායම කවුරුත් බලාපොරොත්තු
නොවුණු ආකාරයට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම් පරාජයට පත් කිරීම නිසා ඔවුන් ලොකු තරගාවලිය ගැන බලාපොරොත්තු තබාගෙන තමයි ඉන්නේ. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ බලාපොරොත්තු නොවුනද දැන් ඔවුන්ට ඒ සඳහා මුහුණ දෙන්න සිදුවලා තියෙනවා. ඉතින් අපි බලමු කවුද ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලොකු කුසලන් තරගාවලියට සුසුකම් ලබා ගන්න කණ්ඩායම කියලා. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 12:30ට ආරම්භ වෙන්නේ. ඉතින් අපි බලමු ක්‍රිකට් ලෝලීන්ට හොඳ තරගයක් දැක ගන්න අවස්ථාව ලැබේවි.